Mr. 10% lesser Kuprakate, Janavari Atte Chande in Pasu, Kadamalu Bendagina Ratin Penagia, Americano Puravesi, Basil Rajapaksha, E. Resi Makapalakala Adahas me. Mirade Vikasa Dainti Adana, Frequency Natan Santiata, Eka Samana Madadana, Eda Nemun Kulua da Hadala, Tsunami Arat, Ape, Sanvedine. Adapada novena hadanna giyapu e sankhyadika maharaja samagamata athi yadin dunnaya Vinimaya Surukumpat Commission Sabhave, Hitapu Sabhapati, Acharya Samavanna Vasanta, Aurashan Chaturi Samavanna, May Basil Rajapaksha, Amatvaraya Karapu Prakashayata, Apata Thiyena Uttarayak Denna. May Uttare Mahitanne May Rate Janathawa Danaganna One. Api Roshan Obata Avasthawa. Oh, Bomsudi, Basil Rajapaksha Hitapu Amathuma 99 in Oba Helpin Hambantota Ganudunuwen Berunu Bawa Obata Amathakada? එවිතරක් නෙවෙයි 3-4 දිනක් වට කරගෙන දැන් චණ්ඩියෙක් වගේ කතා කරන ඔබ ජනාධිපතිවරණයෙන් ඔබේ සහෝදරයව පරද්දලා බෑග් ටික කදමලු බැඳගෙන ඇමරිකාවට පැන ගිය හැටි අමතකද මහින්ද රාජපක්ෂ මහත්තයාට පුටුවත් අහිමි කළා පාක්ෂිකයන් මෙන්ම මැති ඇමතිවරුනුත් අතරමං කළා පැන ගියයි කියලා අපි නෙවෙයි කිව්වේ හිතපු ඇමති වර්තමාන රජයේ තමාතු විජේමුණි සොයිසා එවිතරක් නෙවෙයි ඔබට අමතකද බොහෝ දේ අපට මතක් කරලා දෙන්න පුළුවන් මල්වානේ අයිතිකරුවෙක් නැතුව සුපිරි මන්දිරයේ ගොවීන්ට බෙදා දීමට ඉන්දියාවෙන් ගෙනාපු ට්‍රැක්ටර් ඇයි කිරියල දෙනුන් එතකොට දුප්පත් ජනතාවට සමෘද්ධි කාඩ් පතක් දුන්න ඒ කාඩ් පතිනුත් වංචා කළ බවට එල්ලවන චෝදනා අපි මතක් කරලා දෙන්න කැමති ඔබට ඒකම ඇමතිතුමා ජාත්‍යන්තරය මිස්ටර් 10% කියලා ඔබ ඇමතුවා අමතක නැතයි කියලා අපි හිතනවා Computer Chilmat Ganathi Kale, Katakala, but Matakata Kapitano, Sri Lanka Nidahas Pakshin, Exajatic Pakshita, it passed Exajatic Pakshin, Sri Lanka Nidahas Pakshita, Sri Lanka Nidahas Pakshin, then Pohotu at Pen Ober, then Basil Kia Handunan Kaudakila, Hamomodano. Basil Tamai, Mahinda Rajapaksha, Paula Kujita Kale Kiela, Apinivakani, Paulima Samachka. එයා නම් කියන්නේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ කුජිතකලේ බැසිල් රාජපක්ෂ කියලා. ඒකබද විපක්ෂයේ අධ්‍යක්ෂීම් ඇති දේශපාලඥයන්ට දැන් නම් ඔබව එපා වෙලා තිත්ත වෙලා කියලා ඔවුන් තැන් තැන්වල කියා සිටිනවා. කාටත් වැඩක් නැති කාලය කාදමන මිනිස්සුන්ට අපි කිව්වේ කාලකන්නේ කියලා. එනිසා ඇඟපුරා සුරෝතාගෙන දෙවියන් අදින්න උඩුකය නිරාවරණය කරලා ඔබ ඒ ස්ථානවලට ගියාට ඔබ ඇතම් විට නිර්වස්ත්‍රවද ඉන්නේ කියලා හිතන්න තරම්ම ඔබේ පැටිකිරිය අතීතය අපට සීකඳවන්න පුළුවන්. ඒකම අසික්කිත දේශපාලන ගුණ්ඩුවක්ද ඔබ මේ සිදු කරන්න කියලා අපි ඔබෙන් අහන්න කැමතියි. හිතපු අමුතුමෝ ඔය අවස්ථාවාදී වැඩ උතුරේ වගේම දකුණේ ජනතාවත් දැන් හොඳින් දන්න බව සිතබා ගන්න. සට්ටැඹි උපදේශකයෙකු කවුරු හරි කියලා දුන්න විදිහට උපදේශකයෙකු ලියලා දුන්න විදිහට කනට කළා කියපු විදිහට ඔබේ ඔය විවේචන ඔබේ චෝදනා බලයේ සිට කාලය කළ කෙනෙහිලිකම් අපට අමතක වෙන්නේ නැහැ විශේෂයෙන්ම ගහපුවා ප්‍රහාර එල්ල කරපුවා චෝදනා කරපුවා අපහාස කරපුවා අපි කවදාවත් අමතක කරන්නේ නැහැ ඒ සමගම අපි කියන්නට අවශ්‍ය රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් අපි ඉදිකළ අති නවීන දෙපානම මැදිරි සංකීර්ණය නැරයන් නොදා බිමට සමතලා කළේ ඔබ අරලිය ගහ මන්දිරේ සුපිරි කාමරයකට වී පිට රටින් ගෙන වූ සුපිරි කෑමින් බඩ පුරවාගෙන ඉන්න කාලෙදී දැන් සුනාමිය ගැන ඔබලා කතා කරනවා සුනාමිය වෙලාවේ හෙලිකොප්ටර් වලින් සුනාමිය නරඹද්දී ඔබ ඇතුළු ඔබේ සගයන් සිරසේ අපි ජනතාව වෙනුවෙන් මේ මහා පොළවේ පය ගහගෙන ඔවුන් සමග නැගී සිටියා ඔවුන්ට සේවය කළා ඔවුන්ගේ විපත උදව් කළා ඔබට අමතකුණාට ජනතාවට අමතක නැහැ හෙල්පින් හම්බන්තොට ගිනුම සුනාමියත් එක්ක සම්බන්ධ වෙච්ච ගිනුමෙන් ලැබිච්ච මුදල් පිල්ලි ගැහුවේ කවුද කියලා අපින් අහන්න එපා ඔබ අහන්න හිටපු අගවිනිසුරු සරත්ෙන්ද සිල්වා ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කළ බවට එදා රටේ ජනතාවට මතකයි දිවිනැගුම සල්ලි පිල්ලි ගහන්නට පනතට ඉඩ නොදුන් අපේ රටේ පළමු අගවිනිසුරු වරිය අට පාස් නැති ඔබේ සැප්තැම්බර් යුදා පැය ගණනකින් ගෙදර යව දිනය අපේ රට ඉතිහාසයේ කළු අකුරකින් සටහන් වෙලා තියෙනවා ඡන්ද ක්‍රමයක් යයි කියා සීමා නිර්ණ වාසිට හරවාගෙන අනපනත් වෙනස් කරමින් සිදු කළ අවුල ලිහා ගන්න අපේ රට තාමත් හැකි වෙලා නැහැ
බැසිල් රාජපක්ෂ හිටපු ඇමතුමා ඔය කිහිපයක් විතරයි අපට ඇඟිලි දිගු කරන ඔබේ අතේ ඇඟිලි හතරක් ඔබේ දෙසට දිගු වෙලා තිබෙන බව බලන්න 2015 ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය ගැන ඔබ එව් SMS පණිවිඩ ඔබ සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහ ගැන අපි වෙන දවසක වෙනම කතා කරමු අහිංසක දුප්පත් ජනතාවගේ කිරි එළදෙනාගේ ඉඳලා සමෘද්ධි කාඩ්පත දක්වාත් මෙරට ප්‍රතිලාභ ගෙනෙන මහා ආයෝජන ව්‍යාපෘතිවලුත් හිරිකිතයක් නැතිව කොමිස් ගහපු ඔබ වැනි අය ජනතාව දැන් ප්‍රතික්ෂේප කර අවසන් අඩෝ මේ මොනවද කියන්නේ කියලා කවුරු හරි ජනතාව ඔබ නැංගිල දික්ක ලැහුවොත් ඔබට ඒකට උත්තර දෙන්න වෙයි දැන් ඔබේ කාලය අවසන් ඔබේ පාර්ලිමේන්තු පුටුවත් හොදලා සුද්ධ කරන්න කාලය ඇවිල්ලා ජනතාව යලිත් ඔබ වෙලවා දමන්නට පෙර රටට පවු නොදී ඔබේ රටවන ඇමරිකාවට ආපහු යන්න තමන්ගේ තරම දැන් ඉදිමිය යුතු බව තමන්ගේ තරමටම ඔබ ඉදිමිය යුතු බව අපි ඔබට අවසන් වශයෙන් මම කාරුණිකව දැනුම් දෙනවා මම සුදේ වසන්ත චතුරිසුදේ සුදේ රෂාන්